එහෙනම් බලන්න පුතේ 11යි 4 අභ්‍යාසය ඔයාලගේ 145 පිටුවනේ ඔව් සර් බලන්න පුතේ මම උත්තර ලියනවා හරිද කියලා බලන්න හරි නං පුතේ එකට හරි දාගමු අන පළවෙනි එක 10ට වඩා විශාල දෙකෙහි ගුණාකාර පහක් ලියන්න 10ට වඩා විශාල දෙකේ ගුණාකාර පහක් දනනි කියන්න බලන්න දනනි සර් මම ගිය සතියේ පන්ති ආවේ නැහනේ ආ කමක් නැහැ මේක ලේසියනේ අනිවාර්ය දෙකේ ගුණාකාර කියන්න පුළුවන් හිතලා කියන්න 10ට වඩා විශාල 10ට වඩා විශාල දෙකේ ගුණාකාර පහක් 10ට වඩා වැඩි වෙන්න ඕන පුතේ 10ට වඩා වැඩි ගුණාකාරයන මට කියන්නකෝ එකක් 24 තියෙන තුනේ ගුණාකාර කවුද අපි දාමු චමුදි එකක් 24 තුනේ ගුණාකාර හය හය නවය 3 12 ආ 3 6 9 12 15 රයිට් අතර විතර ලියන්න කිව්වේ මම මුලින් ඉඳලාම ලිව්වා 3 6 9 12 15 10 8. ඒතර මෙන්න මේ ගුණාකාර වලින් කැමති හතරක් ලියලා තිබ්බනම් හරි. නෙතුම්. අසංග නේද? ඔව් සර්. රයිට්. ඊළඟ බලන්න පුතේ තුන්වෙනි ගාන. එකක් 25ක් අතර ඇති හතරේ ගුණාකාර සියල්ල ලියන්න. රසිත කියන්න ගන්න 1 25 අතර තියෙන හතර ගුණාකාර ටික කියාගෙන යන්න ඕකේ යෝ රසින්දු ලියලා නැහැ වගේ ගෙදර වැඩ රසින්දු එරේ නැද්ද පහත දැක්වෙන සංඛ්‍යාවලින් තුනෙහි ගුණාකාර තෝරා තුනේ ගුණාකාර සත්සරණි කියනකෝ බලන්න මේ වල මේ ගුණාකාර තුනෙන් බෙදෙන සංඛ්‍යා 60 48 27 48 ආ 60 27 ඔව් රයිට් එච්චරයි නේද හරිද නේ රොයේ තුන විතරයි පුතේ 3යි ගුණාකාර වෙන්නේ ඒක හොයන්න දැන් 3යි ගුණාකාර දැන් මේක 115ක් තියනවා කියලා 3යි ගුණාකාර ලීලින්න එපා මොකද කරන්නේ 26 හරියටම බෙදෙනවද කියලා චෙක් කරගන්න බෙදලා බලන්න හරියටම බෙදුනොත් ඒක 3යි ගුණාකාරයක් වෙනවා වෙන්නේ පාඩම බෙදෙන්නේ නැහැ නේද 26 3ෙන් බෙදලා ගත්තොත් හරියටම බෙදන්න පුතේ ඉතුරු වෙනවා. තුන් වරක් 24යි දෙකක් ඉතුරු වෙන්නේ. එහෙනම් 26 තුනේ ගුණාකාරයක් නෙවෙයි. අන්න ඒ විදිහට අනිත් ඉලක්කම් ටිකක් බෙදලා බලන්න. බෙදෙන්නේ තුනේ ගුණාකාරයක්ද? කීයද පුතේ? 70 70 නෑ. 70 තුනේ ගුණාකාරයක් වෙන්නේ නෑ. හා සර්.
අන්නේ 24 වෙනි ප්‍රශ්නෙට පුතේ මේ ටික විතරයි නේ. පස්සෙන් එක බලන්න. 1ක් 100ක් 4. 9 ආකාර කීයක් තිබේද කියලා අහනවා පුතේ. කීයක් තියෙනවද? කීයද තියෙනවා? 11. 11ක් තියෙනවද? 11ක් තියෙනවා. හා. ඒක බලන්න පුළුවන් පුතේ. සමහර අයට පුළුවන් 9 ගුණාකාර ටික ලියලා චෙක් කරන්න. දැන් 9 ගුණාකාර ලිව්වොත් बीमा है मटर नमे गुणाकार ठीक है किया करने आने बोले नमे हाँ देवासे लेसी किया ना दाहा किया ना हाँ मांगिया ना को नमे दाहा ते विची हाते तीसाया हाते लिस्टा पना सतरे हाते तो ना हाते देखो अस्तुएकर दशस्थानेंत्य दशस्थानेंतरा එනම් පුතේ බලන්න 9 ගුණාකාර අපෙන් අහන්නේ මෙතන කීයක් තිබේද කියලා. එහෙනම් 1 2 3 4 5 6 7 8 9 10 11යි. එහෙනම් 9 ආර 11යි තියෙනවා. අනේ ඊට පස්සේ කියනවා ඒවා අතුරින් 9 විශාලතම ගුණාකාරය. 9 99 99 Very good. උත්තර කියන්න 99 संख्या අටෙහි ගුණාකාරය 18 36 54 18 36 54 18 ගුණාකාරය 36 54 වෙන උත්තර තියනා ඉන්නවද මෑස සර් 2 3 6 වැරදිද 2 3 6 18 ही गुणाकारය. එතකොට පුතේ 2 3 6 කියලා කියන්නේ 18 සාධක නේද? අර 18 හදන්න පුළුවන් ක්‍රමනේ. ඔන්න ඔය ප්‍රශ්නේ ටිකක් පරද්දනවා. ගොඩාක් අය ලියනවා ඔකට 18 සාධක ටික. අර 18 හදන්න මේ දෙවරක් 9 6 වරක් 3 ඔන්න ඔවා ලියනවා. ඒ සාධක නේද සස්සර 18 හි ගුණාකාර දැන් 2 හි ගුණාකාර කියන්න කිව්වම ඔයාලා කියන්නේ 2 4 6 8 කියන්නේ නේ 5 හි ගුණාකාර කියන්නේ අපි දැන් මෙතනත් ලිව්වේ මේ 4 හි ගුණාකාර ඒ වගේම තමයි 18 හි ගුණාකාර සාධක නෙමෙයි පුතේ අනේ ඒක ප්‍රශ්නය පොඩ්ඩක් පැටලෙනවා ඔව් ඒ 54 82 100ට වැරදිද 54 82 82 කියන්නේ 18 ඒවා කීයද? හරිනේ 18 30. 18 82 හරියනවද? නෑ. 54 නම් හරි. දැන් 18 ගුණාකාරයක ලියන් ගියොත් පුතේ 18 ගුණාකාර වෙන්නේ 18. ඊට පස්සේ 18යි 18යි 36යි 36ට 18ක් එකතු කරනවා 54
57 57ට 18ක් එකතු වුණාම 72යි 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 82යි කියලා නේද ඉස්සලා කියන්නේ 72 නේ 72ට 18ක් එකතු වුණොත් 90යි 90ට 18ක් එකතු වුණොත් නේ 8යි හරිද ඔන්න ඔහමයි යන්නේ සංඛ්‍යා 3යි යන්නේ හරි 18 ගුණාකාරයක් වන සංඛ්‍යා 3 ඕනම තුනක් ලියන්න පුළුවන් පුතේ අත්නික බලන්න 150ට අඩු 9 විශාලතම ගුණාකාරය කුමක්ද 9 ලොකුම කෙනා හැබැයි 150ට 144 හොඳයි 144 ඔව් අපි මෙතෙන්ට 99 වෙනකන් ලිව්වනේ සාධක 9 ගුණාකාරය ඉතින් ආයෙ ලියාගෙන ගියොත් පුතේ 99න් පස්සේ එකක් කිය දෙන්නේ 108 නේ 108 ආ ඊට පස්සේ පුතේ 117 හරිද ඊළඟට 120 6 නේ 120 6 ආ රටා පුතේ මෙහර එකක් වම් පැත්ත ඉලක්කම් වැඩි වෙවි යනවා දකුණු පැත්ත අඩු කරගෙන යන 135 135 ඊට පස්සේ පුතේ 144 144 ඊට වඩා තව ගත්තොත් පුතේ 150ට වඩා වැඩි වෙනවා ඒක 153 වෙනවා නේද එහෙනම් අපි අහන්නේ 150ට අඩු 9 විශාලතම ගුණාකාරය එහෙනම් 150ට අඩු පුතේ මෙන්න මේ 144 උත්තරේ එන්න ඕනේ පුතේ 140 හතරයි කියලා ලියවෙන්න ඕනේ. හරි නේද? ඊට පස්සේ ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ බලන්න. පහත සඳහන් එක් එක් සංඛ්‍යාව සඳහා ගුණාකාර පහ බැගින් ලියන්නලු. පළවෙනි එක පුතේ 4. හතරේ ගුණාකාර පහක් කිය. 8 20 12 4 8 12 16 20 24 නැත්නම් 4 නැතුව ලිව්වත් කමක් නැහැ. පුළුවන් නේ වලේ ගුණාකාර ලියන්න. 4 වලදි නෑ නේද? මොකද පුතේ? 4 දිව්වත් වැරදි නෑ නේ. නෑ නෑ ලිව්වට වැරදි නෑ. 13 ගුණාකාර 36 69 78නේ හරි ඉදිරියට ලියු 13 26 39 52 65 හොඳයි තුන්වෙනි එක බලමු පුතේ 15 ගුණාකාර 15 30 45 60 75 හරි නේද ඕන තරම් ලියන්න පුළුවන් රයිට් 18 ගුණාකාර 18 72ට 18ක් එකතු වුණාම 90යි නේ පුතේ 90 හරි 95 නෙමෙයි 90 එකතු කරලා බලන්න වැරද්දක් ඇති 20 ගුණාකාර ඒක නම් ලේසි 20 40 60 80 100 ඔව් ඒක නම් ලේසි නේ 20 ගුණාකාර හරි 40 60 80 100 හරි පුතේ හොඳයි
නම වෙන එක බලන්න 10 හි සෑම ගුණාකාරයක්ම ඒ කියන්නේ 10 ගුණාකාරයක් සෑම ගුණාකාරයක්ම අනිවාර්යෙන් තවත් දෙන්නේගේ ගුණාකාර වෙනවාමලු හවුද 10 සෑම ගුණාකාරයක්ම 1 සහ 2 2 සහ 5 1 සහ 5 පුතේ 1 කියපු එක වැරදි එකේ ගුණාකාර 2 සහ 5 ඔව් එකේ ගුණාකාර ගන්න බෑනේ පුතේ නේ 1 සහ 5 බලන්න 10 ගුණාකාර ලිව්වොත් 10 20 30 40 කොහොමනේ පුතේ ඉතින් මේ හැම එකක්ම අනිවාර්යෙන් දෙකෙන් උත්බෙදෙනවා පහෙන් උත්බෙදෙනවා පුතේ මේ ඉලක්කම් දෙකෙන් අනිවාර්යෙන් බෙදෙන ඒක නිසා 10 සෑම ගුණාකාරයක්ම අනිවාර්යෙන් 2 සහ 5 ගුණාකාර වෙනවා හරි ඒක මතක තියාගන්න 2 සහ 5 ගුණාකාර වෙනවා ඊළඟට බලන්න රෝම ඉලක්කම් දෙක 11 වැඩි කිරීම 7 ඒ කියන්නේ 77යිලු 77 යන සංඛ්‍යාව 77 සංඛ්‍යාව කාගේ ගුණාකාරයක්ද ආයත ගුණාකාරය 7 11 11 සහ 7 ඉනි මේ දෙක උත්තර දෙක මාරන කමක් නැහැ 77 කියන සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 11 ගුණාකාරයක් වෙනවා ඒ වගේම 7 ගුණාකාරයකුත් මොකද 77 හදන්න පුළුවන් 11 සරක් 7 කියලා right ඊළඟට බලන්න 3 සහ 4 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යා දෙකක් 3 ගුණාකාරයකුත් වෙනවලු පුතේ 4 ගුණාකාරයකුත් වෙනවලු 12 12 12යි ඊළඟට 24 පුතේ මේ 12 සහ 24 හරිද 16 වගේ මට උත්තරයක් එහුණා 16 නම් හරි නැහැ වැරදි 16 හරියන්නේ නැහැ 16 4 ගුණාකාරයක් වුණාට පුතේ 3 ගුණාකාරයක් නෙමෙයි ඊළඟට අහනවා පුතේ 1 3 4 මේ ඉලක්කම් තුනෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාවල් කියන්න 12 අවසාන දෙක අපහැදිලි කවුරු හරි ඉන්නවද? මේ අන්තිමේකට උත්තරේ 24ක් ආව හැකේද? පුළුවන්. 24ක් එන්න පුළුවන්. ගැටලුවක්. වෙන ප්‍රශ්න තියෙනවද පුතේ මේ කරපු ටිකේ? මේ ඔයාලට දුන්න අභ්‍යාසවල? හරි. right එහෙනම් ගුණාකාර කියන කොටසේ අපි ඔය අභ්‍යාසයේ විතරයි නේද මම දුන්නේ කරන්න කියලා. ඔව් සර්. එහෙනම් පුතේ. ඔව් සර්. යමු මේ ගුණාකාර වලින් පස්සේ තව අපිට පොඩි කොටසක් තියෙනවා ගණන් ගන්න මේකේ පාඩමේ लिया गया ना पुत्र मातृकाव ये वाचिरा ना हरिद्वार वाला खाला नहीं तू ये थी बाज्यताव ये ना आदत बाज्यताव क्यों है बाज्यताव है लिया ला दिया ना बाज्यताव पहले अब तो मैं बाज्यताव एक බාජ්‍යතාවය කියන්නේ මාතෘකාවනේ පාඩමක ඔව් පුතේ පාඩමේ මාතෘකාව මේ අපි දැන් කරන එකේ මේකත් ඇවිල්ලා අර සාධක හා තමයි කරන්නේ මේ බාජ්‍යතාවය කියන්නේ පුතේ අතර මෙන්න මෙහෙම අපි හිතමු මේ
මම සංඛ්‍යාවක් කියන්නම් 12 කියන ඉලක්කම ලියන්න මට කියන්න මේ 12 කියන ඉලක්කම හරියටම දෙකෙන් බෙදෙනවාද බෙදන්නේ නැතුව කියනවා ඔව් සර් බෙදෙනවා සර් බෙදෙනවා හරියටම දෙකෙන් බෙදෙනවා නේ ඉතිරි වෙන්නේ නැහැ අපි බලමු මේ විදිහටම මම තව සංඛ්‍යාවක් ගන්නම් 20 කියන ඉලක්කම මම පොඩි ඉලක්කම් ගන්නෙ මම 20 කියන ඉලක්කම හරියට පහෙන් බෙදෙනවා ඔව් සර් බෙදෙනවා සර් ඔව් සර් බෙදෙනවා සර් ගුඩ් කියන ඉලක්කම 10 10 दीर्घ बेदी में हरी हरी गहला बलला हरियटम बेदेनवा දිහා මට කියන්න පුළුවන් මේ දෙකෙන් බෙදෙනවා කියලා අනුමාන කරේ කොහොමද කියලා මකර වල ඉගෙනගෙන තියනවා ඒකට දැන් මේ පොඩි ඉලක්කම ඔව් ඒවි රටේ හින්දා ආයි කියන්න හොඳයි අවසානම සංඛ්‍යාව ඉරටේ හින්දා අවසානම සංඛ්‍යාව ඉරටේ හින්දා හා වෙරි ගුඩ් එහෙනම් දෙකෙන් බෙදෙනවා කියලා කිව්වා රයිට් එහෙනම් පුතේ ඔන්න දැන් ඔයාලා මේ මම දුන්න ඉලක්කම් ටික බෙදන්නේ නැතුව කිව්වා හරියටම බෙදෙනවා කියලා. එහෙමනේ. වාජ්‍යතාවය කියන්නේ ඔකට තමයි. ඔය ඔයාලා දන්න දෙයක්. ඔයාලා කරේ වාජ්‍යතාවය තමයි. වාජ්‍යතාවය කියන්නේ පුතේ යම් සංඛ්‍යාවක් බෙදෙනවද නැද්ද කියලා දීර්ඝව බෙදන්නේ නැතුව හරි කැල්ලකින් හරි වෙන ක්‍රමයකින් බෙදන්නේ නැතුව යම් කිසි නීතියකට අනුව කියනවා නම් අන්න ඒකට කියනවා වාජ්‍යතාවය කියලා. දැන් ඔයාලා කරේ වාජ්‍යතාවය තමයි. ඒ කියන්නේ බෙදීම තමයි. හරි මේකේ අර්ථය බෙදීම කියන එකම තමයි. හරි නිකන් බෙදීමේ හැකියාව වගේ. බෙදෙනවද නැද්ද කියලා කියනවා. අන්න ඒකට තමයි වාජ්‍යතාවය කියන්නේ. දැන් 20 කියන එක පහින් බෙදෙනවා කියලා කිව්වා. ඒතර වාජ්‍යතාවයෙන් තමයි ඒක බෙදන්නේ නැතුවයි කිව්වේ. මේකට තමයි කියන්නේ වාජ්‍යතාවය. ध्रवाजतावेदी හය වසරෙදි තියෙන. එන ඕනෑම ලොකු සංඛ්‍යාවක් ඕනෑම විශාල සංඛ්‍යාවක් බෙදන්නේ නැතුව කිව්වේ හැකි ඒක හරියටම බෙදෙනවද නැද්ද කියලා. හරි? දැන් 2 5 10 විතරයි. 7 වසරෙ තමයි ඊට පස්සේ 7 තියෙනවා ඊට වඩා 3න් බෙදෙනවද කියලා බලන්න, 4න් බෙදෙනවද කියලා බලන්න, 6න් 9න් මොනවද තියෙනවා. දැනට තියෙන්නේ ওই 3 විතරයි වාල්. එනම් අපි මේක යටතේ පුතේ එනම් වාජ්‍යතාවය කියන එක පැහැදිලිනේ බෙදීමේ හැකියාව බෙදන්නේ නැතුව බෙදෙනවද නැද්ද කියලා කියන එක රයිට් මුලින්ම ඔයාලට තියෙන්නේ දෙකෙන් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්න මේක යටතේ ලියා ගන්න පුතේ මේක යටතේ තියෙන මාතෘකාව සංඛ්‍යාවක් පද්දස්ත සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ දැයි සංඛ්‍යාව දෙකෙන් බෙදේ දැයි පරීක්ෂා කිරීම සංඛ්‍යාව දෙකෙන් බෙදේ දැයි පරීක්ෂා කිරීම
හරිස කරුණක් දාලා පුතේ මේක නීතිය ලියා ගන්න නීතිය ලියා ගමු සංඛ්‍යාවක යැරම් සංඛ්‍යාවක එක ස්ථානයේ සඳහා සංඛ්‍යාවක එක ස්ථානයේ සඳහා ඉලක්කම යෙදෙන ඉලක්කම යෙදෙන ඉලක්කම මෙන්න මේ ඉලක්කම් ටික ලියා ගන්න පුතේ යෙදෙන ඉලක්කම බිංදුව කමා දෙක හතර හය බිංදුව දෙක හතර හය සහ අට සහ අට වේනම් වේනම් ඉන්දස් හරි කියන පුතේ හරිස හරිස ලිව්වා වේනම් හරිස එම සංඛ්‍යාවම දෙකින් බෙදේ තේ පොඩ්ඩක් ආයි කියන්නකෝ මුලින්දන්ද ස්ක්‍රීන් එක පේන්නද උතනද ගැරුණා පේන්නේ संख्या दहा